සාමාන්‍යයෙන් දරුවෙකු නවයෝ වියට එළිවීමත් එක්ක ඔවුන්ට කායික හා මානසික වශයෙන් විශාල වෙනස්කම් රාශියකට මුහුණ දෙන්න වෙනවා. ප්‍රධාන වශයෙන් මිහිදී ඔවුන් තුළ නිපද වෙන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා දරුවන්ට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය ඇතිවීම මෙම වයසේදී සාමාන්‍ය තත්ත්වයක්. මේ හේතුව දරුවාට පමණක් නොව මව්පියන්ටද මානසික වශයෙන් යම් යම් බලපෑම් ඇති කරනු ඇත. මාගේ වෘත්තීය ජීවිතයේ තුළ බොහෝ මානසික රෝගවලින් ගැටළුවලින් පීඩා විඳින දරුවන්ගේ ගැටළු විමසා බැලීමේදී ඇතැම් ප්‍රශ්නවලට හේතුව ලෙස මව්පියන් තුළ තම දරුවාගේ මෙම හදිසි වෙනස් වීමට හේතුව පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම දක්නින්න ලැබුණා. එම හේතුව මව්පියන් සහ අවබෝධයක් නොමැති ගුරුවරුන් ක්‍රියා කරන වැරදි පිළිවෙල නිසා දරුවාගේ ඉදිරි ජීවිතයේ අනතුරුදායක වන බව දකින්න ලැබුණා. එම නිසා පාසල් වියේදී තම දරුවා තුළ හටගත් ප්‍රේම සම්බන්ධතාවයකට මව්පියන් සහ ගුරුවරුන් බුද්ධිමත් ලෙස මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ දැන කත යුතු වෙනවා. සාපේක්ෂව සතුන්ට වඩා වැඩි බුද්ධියකින් යුතුවත් මිනිසුන් වන අපටද හැඟීම් දැනීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් එම තත්ත්වයට නව යෝන් වියේදී ආගන්තුක වන බැවින් ඒ නිසි ලෙස කල්මනාකරණය කිරීමට පළ පුරුද්දක් දරුවන්ට නැහැ. ඔබ දරුවා ළමා වියේ සිට වැඩිහිටි වියට එළඹෙන මෙම අතරමැදි කාලය නව යෞවන වියේ ලෙස හඳුන්වනවා. එම අතරමැදි කාලය අවබෝධයෙන් ගෙවා දෙමීමට මව්පියන් සහ ගුරුවරුන්ගෙන් සහයෝගය ඔවුන්ට ඉදා වැදගත් වෙනවා. මෙම කාලය තුළ දරුවන් විශාල වශයෙන් ආදරය සෙවීමට පෙළඹෙනවා. තම මව හෝ පියාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් නැත හිතවතුන්ගෙන් ගුරුවරුන්ගෙන් දරුවන් මෙම ආදරය සෙනෙහස වැඩි වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා හෝ යම්කිසි හේතුවක් නිසා මව්පියන්ගෙන් තමාස වෙන ආදරය නොලැබෙන විට දරුවා අධික ලෙස කේන්ති ගැනීම කලබලකාරී වීම දුක්පත් ස්වභාවයක් කල්ගෙවීම සහ තමන්ට අහිමි වන ආදරය වෙනත් විරුද්ධ ලිංගික පාර්ශවයකින් ලබා ගැනීමට පෙළඹවීම බොහෝ දුරට සිදු වෙන පුළුවන්. ඇතැම් විටයි නිවසින් හෝ පාසලෙන් නොලැබෙන ආදරය වෙනුවට විකල්පයක් වෙන්න පුළුවන්. මෙහිදී තම පෙම්වතා හෝ පෙම්විතකින් ලැබෙන ආදරේ ප්‍රමාණවත් වී යයි ඔවුන් තුළ ඇති මතය නිසා වැරදි පෙම් සම්බන්ධතාවල පැටලෙන්න මෙවැනි දරුවෝ පසු කාලයේදී ආදරයට බැහැ වෙවි. ඉන්පසු තමන්ගේ වටිනාකම් සහ අනාගතය ගැන නොසිතා ජීවිතය අඳුර කරගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් වර්තමානයේදී උසස් අධ්‍යාපනයේ හදාරන බහුතරයක් බුද්ධිමත් දරුවන් ආදරය පිළිබඳ නිවැරදි බුද්ධිමත් තීරණ ගන්නවා මම දැක තිබෙනවා. ඔවුන් තමන්ගේ පෙම් සම්බන්ධතාවයක් නිසා අධික පීඩා විඳින මනෝ උපදේශනයට යොමු වී ඉන් ඉවත් වීමට සුදුසු ලෙස මනස සකස් කරගන්නේ කෙසේද යන්න උපදෙස් ලබා ගැනීම වර්තමානයේ දකින්න ලැබෙනවා. නමුත් ආදරණීය හැඟීම් නිසි ලෙස කලමනාකරණය කිරීමට නොහැකිව කලාතුරකින් සියදිවි නසා ගැනීම මනුෂ්‍ය ඝාතන පවා සිදුවන අවස්ථා අප දකින්න ලැබෙනවා. මෙවැනි ඛේදවාචක සිදුවීමට හේතුව වන්නේ පෙම් සම්බන්ධතාවෙන් නිවැරදි ඉවත් වීමට සුදුසු වටපිටාවක් මව්පියන් සහ ගුරුවරුන්ගෙන් නොලැබීමයි. ඇතැම් විට නව යෝන් වියේ දරුවන් පෙම් සම්බන්ධතාවට පැටලීමට ඔවුන් නරඹන චිත්‍රපට වර්තමානයේ භාවිතා කරන සමාජ මාධ්‍ය සහ තම මිතුරු මිතුරයන්ට එවැනි ප්‍රේම සම්බන්ධතා ඇතනම් ඔවුන් අනුකරණය කිරීම වෙන සාධක බලපානවා. ඇතැම් චිත්‍රපටවල ඇති ඉතා ආදරණීය චරිතයන්ට මනසින් පෙම්බඳින මෙවැනි නව යෝන් වියට පත්වන දරුවෝ එවැනි ආදරයක් තම පෙම්වතාගෙන් හෝ පෙම්වතකින් බලාපොරොත්තු වෙනවා. එම අවාගත හීන ලෝකයක ජීවත් වීමට සමානයි. මෙම හදිසි වෙනස් වීම දරුවන්ටද අලුත් දෙයක් වෙනවා. මෙම තත්ත්වය ඔස්සේ දරුවාට තමගේ ක්‍රියා පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. ඔවුන් සෑම විටම ඔවුන්ගේ මතය මත පිහිටා කටයුතු කරන අතර එවැනිම මත දරන තම මිතුරන් නිසා ඒ තවදුරටත් සාධාරණීකරණය කරනවා. අවාසනාවකට නොගැලපෙන පෙම් සම්බන්ධතා නිසා සරසවි වරම් ලැබුණත් ඉන් ඉවත් වී ප්‍රේමයේ තෝරාගත් දරුවන් ඉතා ඉහළ රැකියා වරප්‍රසාද ලැබුණත් එවන් මගහැරීමට තීරණය කරගත් දරුවන් තම දක්ෂතා හා හැකියා යටපත් කරගනිමින් නිකරුණේ දුක් විඳින දරුවන් මට මගේ වෘත්තීය ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. එම නිසා කුඩා කල සිට ඔබේ දරුවා නිවෘතව හඳුනාගෙන ඔවුන්ට ඔවුන්ගේ අනාගතේ ලස්සනට පාට කරන්න අවශ්‍ය හීන පාට කරන්න සලස්වන්න. නැත්නම් අධ්‍යාපනයේ මෙන්ම බාහිර ලෝකයෙන්ද ක්‍රමානුකූලව ඈත්න දරුවා අහිතකර නොගැලපෙන පෙම් සම්බන්ධතා නිසා පරිහානියට පත් වෙනවා. මෙම කාලයේදී ඔවුන් ගනු ලබන එක් වැරදි තීරණයක් නිසා ඔවුන්ගේ මුළු අනාගතේම අහිතකර ලෙස තීරණය වෙනවා. මෙම කාලයේ ඔබ ඔබේ දරුවා පිළිබඳ ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. නිතර නිතරම දරුවාට එම වරද පිළිබඳ පවසමින් බැන වැදීම නොකළ යුතුයි. ඉතා ආදරෙන් මෙහි ඇති බෑරරුම්කම සහ ඉවත් වීමේ අවශ්‍යතාවය මනාව පැහැදිලි කර ඊට සුදුසු වටපිටාවක් දරුවාට නිර්මාණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ආදරයකට ඇබ්බැහිවීම මතර ඇබ්බැහිවීමට සමානයි. වැඩිහිටියන් වන ඔබට පෙනෙන හේතු ආදරෙන් අඳවන දරුවාට නොපෙනීමට පුළුවන්. එම නිසා මනෝ විද්‍යාත්මකව ඔවුන්ගේ මනසට මෙම පණිවිඩය ලබා දීමට කටයුතු කරන්න ඕනේ. ආදරෙන් නිවරදව ගැලවීමට අවශ්‍ය කාලය නිසලස ඔවුන්ට ලබා දෙන්න ඕනේ. බොහෝ පාසල්වල පන්ති තුළ ගුරුවරුන් එම වරද උදාහරණයකට ගනිමින් නිතර නිතර බැනවැදීම අධික ලෙස මානසික පීඩනයක් ඔබේ දරුවාට එල්ල කරනු ඇත. සමහර විට දින කිහිපයක් හෝ සති කිහිපයක් පන්ති තහනම් කිරීමටත් කරනවා. මෙවැනි හේතුන් නිසා තදබල මානසික පීඩනයකට පත්වුවොත් අනාගතයේ පෞෂ ආබාධ මනෝලිංගික ආක්‍රමිකතා ඇති පුද්ගලෙක් බිහි වීමට ඉඩ තියෙනවා. එකම වරද දිගින් දිගටම දරුවා සිදු කරනවා නම් ඔවුන මනෝවිද්‍යාත්මක උපදේශනයට යොමු කළ යුතුයි.